නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුභානු පස්සින් විහෙරන්තං ඉන්ද්‍රියේසු අසං උතං බෝජනම් හිත අමත් තන්නු කුසීතං හීන වීරියං තංවේ නපසහන්ති මාරෝ වාතෝව රුක්කංව දුබ්බලං අසුභානු පස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසං උතං බෝජනම් හිත මත්තන්නු කුසීතං හීන වීරියං තංවේ නපසහන්ති මාරෝ වාතෝව සිල්ලංව පබ්බතන්ති. සද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්වත් පිරිසට මාතෘකා කරන්නට යෙදුනේ මේ ගාථා ධර්ම දෙකමයිති වෙන්නේ යමක වග්ගයටමයි. මේ උතුම් වූ ගාථා රත්න දෙකින් සරල දී මේ පින්වත් පිරිසට පහදා දෙනව නම් මූලික ගාථාවෙන් සඳහන් කරනවා මේ ආහාරයේ මදය, ආහාරයේ ප්‍රමාණය දන්නේ නැතුව ආහාරය ගත්තොතින් ඒ පුජ්‍යලයා හරියට දිරලා කොළ හැලිලා හරියට ගං එවුරක තියෙන වේලිච්ච ගහක් වගේ කියලා කියනවා. අන්නේ වේලිච්ච ගහ දඟේ දිය සිඳල ගියපුවාම ඒ ගහ වේගෙන් එන හුළඟකට ඒක කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ගාථාවෙන් ආහාරය දන්න කෙනා, ආහාරය ප්‍රමාණය, මට මේ ප්‍රමාණය ආහාරය ගත්තොත් ඇති, මේ ප්‍රමාණය මගේ කුසට ඇති කියලා හිතන කෙනා ආහාරයේ ප්‍රමාණ දැනගෙන ගන්න කෙනා පින්වතුනි හරියට සෙල්වං සෙල්ලං උපම්පතං හරියට පර්වතයකට සැට සුළඟක් ඇවිල්ලා වේගෙන් කොච්චර හැමුවත් ඒ ගල් පර්වතයේ පෙරලෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ආහාරය දන්න ඒ ප්‍රමාණය දන්න කෙනා පින්වතුනි ආහාරයේ ප්‍රමාණ දැනගෙන තමයි ආහාරය අනුභව කරන්නේ. ඒ අනුව එහෙනම් මේ ගාථා දෙකේ සරල අදහස ඕකයි. එහෙනම් මේ පින්වත් පිළිසෙට මේ ලබාගත් ආනිසංස ධර්මය දෙවියන්ටත් ඒ වගේම සියලුම ඥාතීන්ටත් මේ කුසල ආනිසංස ධර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කරනවා.